හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හදයි දුවේ පුතේ. එහෙමනම් ඔන්න එක ශ්‍රේණිය පුංචි ඔයාලා. දැන් අවුරුද්දක් ඉවර වෙන්න ළඟයි නේද? අලුත් අවුරුද්දකට යනකොට අලුත් පන්තියකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ නේද? දැන් මේ සීතල මාසේ නැත්තල් මාසේ ඊළඟ ජනවාරි මාසේ වෙනකොට ඔයාලා දෙකේ පන්තියට හරිනම් යන්න ඕන නේද? දැන් අපිට කොරෝනා තිබුණ නිසා තමයි යන්න නොහැකියාව ඇවිත් තියෙන්නේ ස්කෝලේදී. හැබැයි ඉතින් අපි ඔන්ලයින් පන්තියේ අද කරන්නේ ගණිතයේ අවසාන පාඩම පොතේ ඔයාලගේ 33 වෙනි පාඩම එකේ පන්තිය ඉගෙන ගන්න අන්තිම පාඩම තමයි ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. හොඳයි. එහෙමනම් ද්‍රව්‍ය භාවිතයෙන් අඩු කිරීම තමයි පාඩමේ නම. හැබැයි ඉතින් අපි ද්‍රව්‍ය වලින් විතරක් නෙමෙයි ඉලක්කම් වලින් අඩු කරන්න පුරුදු වෙනවා. බලාපොරොත්තුෙන් ඉන්නේ පේවර කීපයක්ම ඒ විදිහට ඔයාලත් එක්ක අඩු කිරීමේ ගැටලු විසඳමින් යන්න. හොඳයි. එහෙමනම් දැන් මේ වැඩේට අපි අර ගණන් කරන්න පොඩි දේවල් ටිකක් තියාගන්න කියලා කිව්වේ මතකයි නේද? අන්න ඒ පෙට්ටිය සිප්පි කඩු හරි බොත්තම් හරි ගල් ගැට හරි සියබලට හරි මොනවා හරි ඔයාලා කැමති දෙයක් ළඟින් තියාගන්න. අපි ඒවත් එක්ක අඩු කිරීම පාඩම ඉගෙන ගමු. හොඳයි. එමනම් ඔන්න පොතේ බලන්න ඔයාලා කැමති නේද මෙයාලට බලන්න? කැමතිද? ඔයාලා කැමති අය ඔන්න එක්කගෙන ආවා. කවුද මේ ඉන්නේ? කවුද මේ ඉන්නේ? සමනලු නේද? හරි. ඔන්න ඉන්නවා සමනලු. සමනලු කී දෙනෙක් ඉන්නවද කියලා අපි ගණන් කරමුද බලන්න. සමනලු කී දෙනෙක් අපි ළඟට පියාඹගෙන ඇවිත් තියෙනවද කියලා අපි ගණන් කරමු බලන්න. एक देख तुन हाथर पाहा किधने कितिया दे पुते इन्ना वादे पास देने किन्ना वा है बे योन टिका के लाया ना कोटे तुम याल माल पेन बी लगे तने इन्ने नहीं 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 रे हाँ याल इगी दिला याना तें तें वाले तो नहीं दे पुते बोलो बोली में हितिया किधने दे पास देने हैं बोलो बगाने को याल यहाँ में हाँ बाल ने कांगी दला में याल आगे මොකද වෙලා තියෙන්නේ? දෙන්නේ පියාඹගෙන ගියා වෙන පැත්තකට. මොකද උනේ? දෙන්නේ පියාඹගෙන වෙන පැත්තකට ගියා. හරි. ඔන්න දැන් කට්ටිය මෙහිටිය පහක්. හැබැයි ඒකේ අඩු වුණා කිදෙන්නේ? දෙන්නේ. හරි. දැන් මේ දෙන්න ඔන්න ගියා. ගියාට පස්සේ ඉතුරු වෙන්නේ. ඉතුරු වෙන්නේ කී දෙනාද? समान मे संकेत भावित එහෙම හදා ගන්න පුළුවන් අපිට මේකම. අපි ගන්නවා ඇඟිලි 1 2 3 4 5. හරි. 5න් 2ක් අඩු කරන්න කියන්නේ එහෙනම් 1 2 2ක් අයින් වෙනවා. එහෙනම් ඉතුරු වෙනවා කීයක්ද? 3ක්. 1 2 3 නේද? හරි. එහෙනම් උත්තරය අපිට හදා ගන්න තේරෙනවා. දැන් අපිට ප්‍රශ්න පත්‍රයේ මෙන්න මෙහෙම පොතේ දැන් ඕන සමනලී කියා නේද? පැන්සල් දෙමුණා. ඇඟිලි තියෙනවා. මේ ඔක්කොම જાති දෙක අපේ ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ විදිහට එනවා. බලමු බලන්න. ඔන්න එක දෙක තුන
ඉතුරු වෙනවද? මේ විදිහට තමයි පොතේ අපෙන් අහන්නේ. හොඳයි. දැන් ඔන්න කලින් මම විසඳුවා. දැන් අපේ දරුවෝ විසඳන්න අපි ඇඳලා හිස් කොට පුරවල සම්පූර්ණ කරලා උත්තරේ ගමු බලන්න. හොඳයි පොතේ. එහෙමනම් මට කියන්න බලන්න. පළවෙනි හිස් තැනට පළවෙනි හිස් තැනට මොකද්ද එන්න ඕනේ? අපි අහලා බලමු නෙතරුගේ. හරි. නෙතරු පළවෙනි ස්තරණ මොකක්ද එන්න ඕනේ? හතර. හතර. බොහොම හොඳයි. ඔන්න හතර. හරි. මේ ස්තරණ මොකක්ද එන්න ඕනේ? එක. එක. හරි. දැන් හතරයි එකයි තියෙනවා. හතරේ ඒ හතරයි එකයි භාවිත කරලා මොකද්ද පුතේ කරන්න තියෙන්නේ? අඩු කරන්න. බොහොම හොඳයි. එහෙනම් හතරෙන් කීයක්ද අපි අඩු කරන්න ඕනේ? එකක්. හා දැන් මෙතන තියෙන මල්නේ, මල් එකක් අඩු කරන්න ඕන කියලා කියනවා. එහෙනම් එක මලක් මොකද අපි කරන්නේ? අයින් කරනවා. එක මලක් ඒ හතරෙන් අයින් කරන්න කියපු නිසා ඔන්න අයින් කරා. එතකොට මල් කීයක්ද පුතේ ඉතුරු වෙන්නේ? 3. 3යි. ඒ මල් තුන ඔන්න ටීචර් මේ පැත්තෙන් ඇඳ ගන්නවා. හරි. එහෙනම් දැන් මේ හිස්තන මොකද්ද ටීචර් ලියන්න ඕනේ? 3. 3. බොහොම හොඳයි. හා එහෙනම් ඔන්න අපේ ළමයි හොඳට අඩු කරන්න දන්නවනේ නේද? හොඳයි. එහෙනම් අපි තවත් ගැටලුවක් මේ වගේම විසඳලා බලමු බලන්න. ඔන්න ඒ පාර තියෙනවා බැලුම් බෝල. කීයක් තියෙනවද කියලා. ඔන්න හිස් කොටුව මේ පැත්තේ තියෙනවා ඒ සැරේ. ඔන්න අලු කරන්නලු. ඒකෙන් පිටරන අලු බැලුම් බෝල. කීයක්ද කියලා ඔන්න අපිට ලියන්න කියනවා. පිපිරෙන බැලුම් බෝල ගන්න ඔන්න තියෙනවා නේද? හිස් කොටු කොහෙන් කොහෙන් එයිද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා ඔන්න අපි ස්තැන් සම්පූර්ණ කරන්න කියලා තමයි පුතේ වලට කියන්නේ. දැන් ස්තැන් සම්පූර්ණ කරන්න කොයි විදිහටද අපි සම්පූර්ණ කරන්න කියලා තමයි බලන්න ඕනේ නේද? ඔව්. හරි. එහෙනම් අපි බලමු බලන්න ළමයි මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් වේද කියලා. මේ දරුවන් මට කියන්න බලන්න සයනි, මෙතන බැලුම් බෝල කීයක් තියෙනවද? පළවෙනි කොටුවේ හයක්. එහෙනම් අපි හයයි කියලා මෙතන ලියා ගන්න ඕනේ නේද පුතේ? හයක් තියෙනවා. හොඳයි. එහෙනම් අඩු කිරීමේ ලකුණක් තියෙනවා. අඩු කරන්න කියලා තියෙන කීයක්ද පුතේ? හතරක්. හතරක්. 1, 2, 3, 4. බොහොම හොඳයි. ඕන හතරක් අඩු කරන්න කියලා කියනවා. එහෙනම් මෙතන බැලුම් බෝල හතරකට මොකද කරන්න ඕනේ? කපන්න. පළමුනේ ඩෝන් 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 ගාලා. ඔන්න ඩෝන් කියලා එකක් පිපුරුණා, දෙකක් පිපුරුණා, තුනක් පිපුරුණා, හතරක් පිපුරුණා. හතරක් නෙවෙයි පිපුරුවානේ කියන්නේ ඩෝන් 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 කියලා. ඔන්න ටිච හතරක් පිපුරුවා. දැන් කීයද පුතේ ඉතුරු වෙලා තියෙන්නේ? දෙකයි. දෙකයි. බොහොම හොඳයි. ඔන්න අපි ඒ දෙක මේ පැත්තේ ඇඳ ගන්න ඕන. ඒ වගේම දෙකයි ඉතුරු වුණේ කියලා ඔන්න ඉලක්කමේ ලියලා තියෙන තොන. ඔන්න 6 අඩු කිරීම 4 සමානයි උත්තරේ 2යි. හොඳයි. දැන් මේ අඩු කිරීමේ ගැටලු අමාරු නාද? කාටවත් අමාරු නාද? නැහැ. හරිම ලේසි වුණා නේද? ලේසියෙන් අඩු කිරීමේ ගැටලු විසඳුවා. දැන් ඒ පින්තූර තිබුණ නිසානේ. එහෙමනම් ඔන්න දැන් පින්තූර නැතුව අපි අඩු කරන්නයි යන්නේ. දැන් පින්තූර නැතුව ගියොත් එහෙම ඉලක්කම් විතරක් තිබුණොත් බය වේද කියලායි බලන්න හදන්නේ. බය වෙනවද? නෑනේ. අපි බය නෑ. ඒක තමයි. අපිට අපේ ඇඟිලි තියෙනවා. ගණන් කරන්න ගෙන අපේ දේවල් දිලකුත් තියෙනවා. ඒ නිසා අපි බය නැතුව ඔන්න අඩු කරනවා. හොඳයි. එහෙමනම් දරුවනේ බලමු අපි. අපිට කියනවා මෙන්න මෙහෙම.
දැන් බලාගෙන ඉන්න ඕන දැන් ලියන්න එපා දැන් බලාගෙන ඉන්න හරි අපිට කියනවා මෙන්න මෙහෙම තුන අඩු කිරීම එක සමානයි උත්තරේ කීයද කියලා අපෙන් අහනවා දැන් අර අපි එකතු කිරීම සින්දුව වගේම කියන්න පුළුවන් තුනෙන් එකක් අඩු වුණාම කීයද කීයද උත්තරේ කීයද කියලා අපි බලන්නයි හදන්නේ දැන් තුනක් ගන්න ඕන ඉස්සෙල්ලාම නේද ඔන්න අපි ගත්තා 1 2 3 ටීචර් ආව තියෙන්නේ ඔන්න ගණන් කරන්න ගෙනව පැන්සල් තුනක් තියෙනවා තුනක් තිබුණා තුනෙන් එකක් අඩු කරන්න කීයද එකක් ඔන්න අඩු කරා එකක් එහෙනම් කීයද ඉතුරු වෙන්නේ කීයද ඉතුරු වෙන්නේ දෙකයි හරිම ලේසි නේද අපිට ඔක මෙහෙම හදන්න පුළුවන් අපේ අතේ ඇඟිලි වලින් 1 2 3 හැබැයි ඉතින් අතේ පිළිවෙලට යන්න පුරුදු වෙන්න ඕන එක පැත්තකින් හරි මේ පැත්ත කරනවා නම් 1 2 3 හරි තුනක් තියෙනවා තුනෙන් එකක් එකක් අඩු කරන්න ඕන මේ පැත්තෙම පුතේ අඩු කරනවා එකක් අඩු වුණාම කීයද කීයද උත්තරේ දෙකයි ආ කියලා ඔන්න අයලමගෙන් අහන හරිද ගුරුතුමි කියලා ඔන්න උත්තරේ දෙකයි අමාරුනේ නැහැ අපිට නේද හරිම ලේසි එහෙනම් අපි බලමු තවත් ඒ වගේ ගැටලුවක් ඔන්න ඒ එක හරි ඔන්න තවත් ගැටලුවක් අරගමු අපි දැන් පහගමුකෝ අපි පහ අඩු කිරීම දෙක සමානයි උත්තරේ කීයද හරි දැන් ඔන්න පහක් හරි ගණන් කරන්න ගෙන අපි දෙවල් ලියකෝ ගම බලන්න පහක් ගණන් කරලා ඔන්න ටීචර් ගන්නවා 1 2 3 4 5 කියලා ඔන්න පහක් ගත්තා හරිද හරි ඔයාලා ගත්තද ඔන්න තියෙනවා පහ හරි පහක් අරගෙන කීයක් අඩු කරන්නද කො බලමු දෙකක් හා අපි අඩු කරමු දෙකක් 1 2 ඔන්න දෙකක් අඩු වුණාම කීයද කීයද උත්තරේ 3යි නේද පහක් තිබුණා දෙකක් අඩු කරා උත්තරේ 3යි හා හරිම ලේසි නේද පුතේ හරි උත්තරේ එහෙනම් 3යි කියලා අපි ලියා ගන්නවා දැන් අපි පුතේ විභාග ලියන්න අපිට ගණන් කරන්නගෙන පෙට්ටි අරගෙන යන්නේ නෑනේ එනිසා අපි ඇඟිලි වලින් මේක හදන්නේ කොහොමද කියලා බලමු අපි අතේ ඇඟිලි වලේ හරිම ලේසියෙන් මේක අඩු කරගන්න පුළුවන් ඔන්න පහක් ගත්තා හරි දෙකක් අඩු කරන්න ඕන එක පැත්තකින් නම් ගණන් කරමු 1 2 මේකෙන් දෙකක් වුණා අයින් කරා එහෙනම් උත්තරේ 3යි හරි එහෙනම් උත්තරේ හරි අපේ නේද හොඳයි අලු කරන්න තව ලේසිකම තියෙනවා ඔයාලා දෙකේ පන්තියට ආවම ටීචර් ඒකම කියලා දෙනවා ඉස්සෙල්ලාම මේ සංකල්පය තහවුරු කරගන්න ඕන අපේ දරුවෝ බලමු ඔන්න 7 අඩු කිරීම 3 සමානයි කීයද හතෙන් තුනක් අඩු නම් කීයද කීයද අපි යන ටංගල ගන්නවා හත අඟු ගණන් කරලා ගමු බලන්න 1 2 3 4 5 6 7 ඔන්න හතක් ගත්තා 1 2 3 4 5 6 7 හරි හතෙන් තුනක් තුනක් අඩු කරන්න 1 2 3 තුනක් අඩු කරා එහෙනම් අයින් කරලා තියෙනවා පැත්තකේ එහෙනම් දැන් උත්තරේ කීයද කියලා අපෙන් අහන්න අපි බලමු කීයද කියලා 1 2 3 4 උත්තරේ කීයද උත්තරේ 4යි හරිද ගුරුතුමි කියලා අපෙන් අහන්න ඕන ඇති හරි अड़ करवासानवे දැන් මෙතන ගණන් කරන්න ඕනද දැන් ඔයාලා දන්නා මෙතන කීයද තියෙන්නේ කියලා
නේද? ආ, පය මුලේ ඉඳන් එන්න දෙයක් නැහැ. 1 2 3 4 4ක් තියෙන. දැන් ඔයාලා අතේ ඇඟිලි කීයක් තියෙනද කියලා හොඳට දන්නවනේ. ඒ නිසා දැන් ඔයාලා මෙහෙම අඩු කරා නම් බලන්න බලන්න. ඔන්න 7ක් ගත්තා හරි. 7ක් ගන්න කැදී 7ක් ගන්නවා. 3ක් අඩු කළා. මේ පැත්තෙන් 3ක් අඩු කළා. එතකොට ආ 1 2 3 4 කියලා ගණන් කරන්න ඕන නේද? එහෙම වුණත් ලොකු වෙලාවක් යනවනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ අපි. ඔන්න 7ක් ගත්තා. 3ක් අඩු කරන්න කියද 1 2 3. හරි. 3ක් අඩු කරා. එහෙනම් දැන් මෙතන තියෙනවා ඇඟිලි 4. ලේසියෙන්ම ආ 1 2 3 4 ගණන් කරන්න ඕනේ නැහැ එතකොට නේද? ඔව්. හොඳයි. අපි දැන් තවත් එකක් බලමු බලන්න. අපිට කියනවා 6න් අඩු කරන්න 4ක් කියලා. 6 අඩු කිරීම 4. එහෙනම් අපි දැන් අර ගිය පාරේම යමු නේද? හ්ම්. අපි දැන් හිතමු අපි ගාව ගණන් කරන්න දේවල් නැහැ කියලා. අපි ගන්නවා ඇඟිලි 6ක්. හ්ම්. කොබරට අග ගල ගන්න ඇඟිලි 6ක්. හරි. ආ. ගන්න කියවුවාම දැන් ඔන්න 6ක් කියපු ගමන් ඔයාලා 6 දැනගෙන ඉන්න ඕන නේද? අපි කිව්වනේ අතේ ඇඟිලි ගාන ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕන කියලා අපි ළමයි 6ක් ගත්තා. 4ක් අඩු කරන්න කියලා. දැන් ඔයාලා මේ පැත්තෙන් 4ක් අඩු කරනවද? 1 2 3 4 කියලා අඩු කරනවාද? දැන් ටීචර් කියලා දුන්නා නම් මේ පැත්තේ ඉඳන් එන්න කියලා නේද? 1 2 3 4. ආ එතකොට උත්තරේ කීයද? උත්තරේ 2යි නේද පුතේ? ආ ඇඟිලි දෙකක් තමයි අපේ ඇඟිලි වලින් ඉතුරු වුනේ. හරි. තව එකම එකක් හදලා බලමු මේ වගේ ගැටලු. ඔන්න 9 අඩු කිරීම 6 සමානයි උත්තරේ කීයද? ආ දැන් මොනවද කියන්නේ? ගණනලු 9ක්. හ්ම්. අපි ඇඟිලි වලින් මේ වැඩේ කරන්න බලමු. ගන්න කියනවා අපිට 9ක්. හරි. කවර ඇඟිලි 9ක් වෙනවද මට? දැන් ආයේ මුලින් ඉඳන් ගණන් කරන්න ඕනේ. අපි ළමයි 9ක් ගන්න දන්නවා. ආ බොහොම හොඳයි. ආයේ 1 2 3 4 කියලා යන්නේ නැහැ අපි ළමයි නේද? ආ අපි දැන් ඉගෙනගෙන තියෙන 9ක් කියපුවම ඇඟිලි කීයක්ද? ආ මෙන්න 9ක්. එහෙනම් එකයි අඩු වෙලා තියෙන්න ඕනේ. එක ඇඟිල්ලක් විතරයි නැමිලා තියෙන්න ඕනේ. 6ක් අඩු කරන්න කියලා කියනවා. 6ක් අඩු කරන්නලු එහෙනම් ඔන්න අවසාන පැත්තේ දැන් යමු. එතකොට ලේසියි. 1 2 3 4 5 6. හරි. ඔන්න 6ක් අඩු වුණාම උත්තරේ ආවා කියා කියලාද? උත්තරේ 3යි. එහෙම අමාරු ළමෙක් ඉන්නවනම් 9ක් ගත්තා. ඔන්න 9ක් ගත්තා. හරි. ආ හැබැයි එතකොට ඉතින් ටිකක් වෙලා යනවා. 9ක් ගත්තා. එකෙන් 6ක් අඩු කරන්න කියලා එතන මෙතන 5යි. 1 2 3 4 5 6. ආ එතකොට උත්තරේ 1 2 3 කියලා අපිට ඒ විදිහට ගන්න හැකියාව තියෙනවා. ටීචර් දැන් ඔන්න කියා දෙන්න ඉක්මනින්ම හදාගන්නනේ නේද? අපේ අතේ ඇඟිලි අපේ පැත්තට අරගත්තොත් 9ක්. ඔන්න 9ක් ගත්තා. හරි. මේකෙන් 6ක් අඩු කරන්න කියනවා. 1 2 3 4 5 6 කියලා 6ක් අඩු කරා. එතන උත්තරේ ඉතුරු වෙනවා. ආ මෙතන තියෙන 3යි කියලා අපි හැමෝම දන්නවා නේද? 1 2 3. හරි. එහෙනම් ඔන්න ලේසියෙන්ම අඩු කිරීම අපි ඉවර කරා නේද? හැබැයි පුතේ මෙතනින් ටිකක් නතර වෙන්නේ නැහැ. ආ පහලට අඩු කිරීම අපි බලමු. පහලට තිබුණොත් දැන් මේ නිදාගෙන ඉන්නේ නේද? ආ මේම නිදාගෙන තමයි ඉන්නේ. මේව කෙලින් හිරගත්තොත් මෙයාලා අපි බය වෙනවද කියලා බලන්න යන්නේ. ආ මේ කට්ටිය නිදාගෙන ඉන්නේ මෙයාලාම කෙලින් කරනවා නේ නැගිටවනවා. මොනද? එතන කොහොමද කරන්නේ කියලා බලමු. ඔන්න එහෙමනම් ඒ අඩු කිරීමම තමයි. දැන් පොතේ බලන්න අපේ පොතේ කොටු තියෙනවා. දැන් මේ හරහට අඩු කිරීම නම් ළමයි ලස්සනට ලියා ගන්නවා නේද? ආ ඔන්න අපේ පොතේ මේ විදිහට කොටු තියෙනවානේ. අපි පිළිවෙල ලස්සනට මේ කොටු වල අඩු කිරීම පහලට ඔන්න අඩු කරන්නයි යන්නේ. හරි ඔන්න වලගේ කොටපත ටීචර් ළඟට ගන්න. හරිද? හරි. ඔන්න දැන් අපි ඉලක්කම් ලියන විදිය සහ සංකේත යොදන විදිය බලා ගන්නයි. ටීචර් මේ විදිහට කොටු ඇඳගත්තේ ඔයාලගේ කොටපතේ වගේම පොතේ. හොඳයි. ඔන්න අපේ පළවෙනි ගැටලුව. අපිට පුළුවන් රෝලෙන් මේ පැත්තෙන් එක ලියා ගන්න අංක එක ලියා ගන්න. හරි. ඔන්න ටීචර් කියනවා
पाहा हाँ ये वाक पाहा हाँ ये हाँ आडू कराने आडू के लिए मेरा कौन है मैं पैदा कोटोड़ पाइन लो ना बोलते अन्य पैदा कोटोड़ पाइन लो ना आडू कराने की ना मामा एकांक किया द एकांक हाँ ये ना द समान आई के लक याने समान के लिए मेरा कौन है उसे ये लगा कोटोड़ तीनों ने ये कोटोड़ अपने रोल ओडर में कौन है एक इरा कांडी ना माँ एक टीच पेन और निशान ने तो पार्टी में अंदा पहल मत और ना अंदा इरे देखा एक कोटु पेलिये में पहल दें पहा आडू के लिए में एक कर पहाई एक का एक कोटु पेलिये दिए नो ना आडू के लिए मेरा कौन है अने पैसे कोटु वाले पाइन नो ना दें टीचर कोटु एंड पीटर दारा पेन ने मुकदे कर दारा दे दे पैसे ने सा होने दे हरे पहा आडू के लिए में एक कर मेरा किया वाले आने में गिर पहा आडू के लिए में एक कर पहे एक का आडू कराने के लिए किया ने हरे दें इधर आडू कराने विधि दान नो ने आपी पहा गाना वा एक आडू कराना वा ये ना उत्तर एक ये द मैं चलती है ना एक कर दे कर तो ना हाथर हाथर आस में ये बोलते आये मुले ना गाना कराना वाले ने आप इधर आप इधर दान वा आप आते एंगली फॉर द ट लास्ट नट आप बोल दे लाइन में हाँ मांगे के लिए साथ मांगे पहा पेन्नान क्या पहा हाय पेन्नान क्या हाय नावे पेन्नान क्या नावे तुन पेन्नान क्या तुन मैं इधर पुर्द लाइन ने क्या क्यों ने एक पुर्द लाइन ने क्यों मैं गया लो एक मन में विश्व में जब पता पुलवांग है ना निशा हाँ और ना तो बोलते एक देखा किया ला हाँ एक अपेरिया कह रहा एक पटवा कह रहा और ना देख और ना देख लिया गया था हाँ द हाँ रे और ना फिर पास बांग किया ना वहाँ देख आडू केरीम एक बनाने देखा आडू केरीम एक टीचर लीवे को हम अंदर देखा तैयार थी एक एक कम फेलिये थी अंदर और ना ये तो पानी अंदर बह देखा आडू केरीम एक समान है आ ये लगा कटुए में तमाम होते आप इधर उड़ीग एक कहीरा या तेंगीरी देखा समान है की ये तो केला पे मुत्रे तमारियो ना हाँ नहीं इस तरह तमामे तेंगी हरे हाँ अब ये नंबर में बाला ना उत्तर है कि ये तो क्या ला देख कर आडू के लिए मैं कहाँ रे मले ऐसी नहीं रखो गान ना देखा एक कर देख कर आडू कराने के ना एका और ना आडू करा एका ये ना उत्तर है कि ये तो उत्तर है एक का है वो हम ना उनमें टाइगले टाइगले देख कर ला पेन ना उत्तर है एक का है कि ये ला हरे मंदाई ये ना बोलते आप उत्तर इतना गाने एक उठ पहली है मैं पहले मैंने पहली बार तो पानी नहीं नहीं हाँ होला दें और ना ये ना कट और ये लगे कोटु इवर आई ना दें आप यांगले कोटु पोते ले लिया ने दें और नांगले कोटु पोते ले ना वाला और लगे मैं मेरे कोटु पहले इवर आई मिच्छर बोला इस राज्य ने कर दे कर तो ना हाथ रख पाम चले इवर बना ये पैदे में पैदे टिका नेतु तमा दिए ने ने हाँ ये ना दें पहले डे नो पहले डे दर बने आप ही කරන්න ඕනේ පොන්චි වැඩ මෙතන එක කොටු පේලියක් ඇරලා ඊගාව එකක් අරින්න එක කොටු පේලියක් ඇරලා ඊගාව කොටුවෙන් තමයි යන්න ගැටලුව ලියන්න පටන් ගන්න ඕනේ මේකට අපේ දෙමාපිය උදව් කරන්න ඕනේ මොකද පිළිවෙලට ලස්සනට වැඩ කරන්න අපේ දරුවන් උහුරු කරගන්න ඕනේ නිසා නැත්නම් අපේ දරුවන්ට ඔන්න ලියා ගන්න කියලා ටීචර් බෝඩ් එකේ ගණන් ටික දැම්මහම මේ ගණන් ගැටලු ටික නේද සමනලු පියාඹුවා වගේ ඒ පැත්තේ මේ පැත්තේ අඩු කිරීමේ ලකුණු තවත් පැත්තක ඒ විදිහට තමයි ඔන්න ලියා ගන්න. ඒ නිසා තමයි අපි මේක හුරු වෙන්න ඕනේ. අපි හද පන්ති වල යනකොට මේ හුරුව ලබාගෙන ඉන්නකොට අපිට ඒක ලේසි වෙන නිසා. හොඳද? හරි. එහෙනම් ඔන්න ටීචර් කේ කොට පොත නම් මෙතනින් තව පහලට ගන්න විදිහක් නැහැ. එහෙනම් පොතේ ඕලට පුළුවන් මේ විදිහට පුරුදු වෙන්න ලස්සනට පිළිවෙලට වැඩ කරන්න අපි පහලට යනකොට එක කොට පෙළියක් අරින්න එතනලා ඊළඟ කොට පෙළියේ දැන් ඔන්න ගැටලුව ලියන්න පටන් ගන්න. එහෙනම් ඔන්න ටීචර් කේ කොට පොත ටීචර්යින් කරා. දැන් අපේ දරුවන්ට මම ගැටලු ටිකක් දෙනවා කීපයක් දෙනවා. ඔයාලා දැන් මම කියලා දුන්න විදිහට ඒ පිළිවෙලට ඔන්න ඒ ගැටලු ලියන්න ඕන. දෙමාපියොත් එක එකතු වෙලා දෙමාපිය උදව් කරන්න ලස්සන පිළිවෙලට ළමයිට මේ ටික හදා ගන්න. හරි. අපි එහෙනම් බලමු. ඔන්න තොන් ගැන ගැටලුව. දැන් අපි දෙකක් හදුවනේ නේද? හා ටීචර් කියනවා හාය
අඩුකිරීම හතර සමානයි කියන දැන් අපි බලමු කොටු වල මේ ගැටලුව ලියා ගන්න ඕනේ අන්න අර ටීචර් කියලා දුන්න විදියට හොඳද හා උත්තරේ කීයද කියලා අපි ලියන්න ඕනේ හා ඊළඟ ගැටලුව බලමු අපි අට අඩුකිරීම පහ සමානයි කීයද කීයද කියලා අපි මොනවා අහනවා අපි ලියන්න ඕන මේ සමානයි කියන සලකන පොතේ මේ අඩු කිරීමේ කොටු පේජෙන් දක්වාම ආවා කියලා ගැටලුවක් නෑ ඔයාලට එතන නකන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා හොඳද හා අපි තව එකක් දාගම් දාමුද පහයි ගැටලුව පහක් තියෙනවා නේද හා නවය අඩු කිරීම හය අපි හයක් අඩු කරන්න කලින් එනේ සමිතට දාමු නවය අඩු කිරීම තුන කියලා හා එහෙනම් උත්තරේ කියද කියලා ඔන්න ලස්සන ලියාගෙන ගැහළු ටික විසඳන්නයි තියෙන්නේ දරුවනේ දැන්. හොඳයි. එමනම් ඔන්න තියෙනවා 6 අඩු කිරීම 4. එහෙනම් මට එන්න බලන්න රණුක මට කියලා දෙන්න කොහොමද මම මේකට උත්තරේ හදාගන්න ඕනේ කියලා. දෙක මම උත්තරේ හදාගන්න විදිය මට ඕනේ පුතේ දැන් ඔයාලට අඩු කිරීම කොහොමද කරන්න කියලා පූර්ණාංක ටිකට බලන්න ඕනේ ඉස්සලා මොකද කරන්න ඕනේ ඇඟිලි කියද ගන්න හයක් හා ඇඟිලි වලින් හයක් ගන්නලු හරි ඔන්න හයක් ගත්තා දේශ මම දැන් දාන්න ඔයාලා මට කියලා දීලානේ තියෙන්නේ මම මට කිව්වනේ ඇඟිලි හොඳට පුරුදු වෙලා ඉන්න හයක් ගන්න කිව්වක මම හයක් ගන්න පුරුදු වෙලා ඉන්න කියලා හරි ඒ නිසා මම ඔන්න හොය හයක් කියපුවක මම හයක් ගත්තා හරි කියදර කරන්නේ उत्तर मोली දැන් අපි තාම ඉන්නකෝ දැන් මේ පැත්තේ නේ ටීචර් පෙන්නන්නේ මේක කරා කියලා අපි ගරම් පෙන්නන්න ටීචර් කියාද ගන්න ඕනේ කියන්න බලන්න පහ නෑ නෑ උදේ ගන්න ඉස්සෙල්ලා ගන්න ඕන මේ බලන්න කියාද තියෙන්නේ කියලා ඒ නිසා තමයි ඔන්න අඩු කිරීමේ ගැටලුව හොඳට බලන්න කියාද පුතේ ගන්න ඕනේ අපි 8ක් හරි 8 අඩු කිරීම 5 ඔන්න ගැටලුව කියවන විදිහත් හොඳට තේරුම් ගන්න 8 අඩු කිරීම 5 සමානයි ඔන්න ඔක කියවන්න සලස්සන ඕන අපේ දරුවන්ට හරි ඔන්න 8ක් මට 8ක් ගන්න පුරුදු කරලා තියෙන නිසා මම 8ක් ගාලා ඔන්න 8 කියපු ගමන් 8ක් ගත්තා හරි අඩු කරන්න කියන්නේ කීයක්ද අඩු කරන්න කීයක්ද කියනවා उत्तरे ඊළඟ ගැටලුවට එනවා පස්සේනේ ගැටලුව මම විසඳන්නේ කාත් එක්කද විහන්සත් එක්ක විහන්ස බලන්න ටීචර් උදව් කරන්න පස්සේනේ ගැටලුව විසඳන්න ඉස් ඉස් මම යක්කත්ත
ඔව් නවයක් ගන්නලු හරි වෙන නවයක් ගත්තා ඔයාලට කියව දෙලා තියෙන නිසා මට අත්දාලා ඔන්න නවයයි කියපු ගමන් එක ඇඟිල්ලයි නමන්නේ හරි කීයද අඩු කරන්න කියන්නේ තුන තියන්න තුන අඩු කිරීම තුන හා 1 2 3 තුනක් අඩු කරා දැන් මෙතන කීයක් තියනවද හයක් තියෙනවා බොහොම හොඳයි ඔන්න එහෙනම් උත්තරේ හයයි නේද අපි මුලින් ඉඳන් ආ 1 2 3 කියලා ගියේ නැහැ ඒකට අපිට ගාව රහසක් තියෙනවා අපි ඔන්න මුලදී ආ මේ ක්‍රියාකාරකම් වල දෙන්න කලින් මම කිව්වා ගෙදරදී එකක් ගන්න කියද්දී කෝ ඇඟිලි එකක් පෙන්වන්න කියපු ගම 1 තුනක් පෙන්වන්න කියපු ගම 3 පහක් පෙන්වන්න කියපු ගම 5 අටක් පෙන්වන්න කියපු ගම 8 හයක් පෙන්වන්න කියපු ගම හය මේ විදිහට අපේ ළමයි හුරු කරලා තියාගන්න කියලා කිව්වා නේද ආ නවයක් පෙන්වන්න කියපු ගමන් ඔන්න 9 ආ දෙකක් පෙන්වන්න කියපු ගමන් ඔන්න 2 මේ විදිහට අපිට ඇඟිලි ගණන ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න හුරු කරගන්න අපි අත ඇඟිලි වල ඉලක්කම් ලියලා මේ වැඩේ කරා ක්‍රියාකාරකම් කරා ඔයාලට මතකයි එහෙනම් ඔන්න අතේ ඇඟිලි ගන්න කියපු ගමන් ගන්න හැකියාව තියෙනවා නම් නේද අපි පෙන්නපු ගමන් ඔන්න මේ තියෙන කීයක්ද නැත්නම් මේ තියෙන කීයක්ද කියලා කියන්න හැකියාව තියෙනවා නම් අපේ ළමයට මේ ගැටලුව විසඳ ගන්න හරිම ලේසියෙන් හැකියාව ලැබෙනවා ඒ නිසා තමයි අපි අද එකේ පන්ති මුලින්ම වගේ අඩු කරනකොට වගේ නවයක් අරගෙන තුනක් අඩු කරාම හරි නවයක් ගත්තා තුනක් අඩු කරා ඊපස් ආය කීයද කියලා 1 2 3 කියලා ආවේ නැත්තේ අන්න ඒ නිසා නැත්තම් ඔන්න අපේ ළමයි බලයි මොකද මේ ටීචර් එක පාරට උත්තරේ කියන්නේ ඇයි මේ 1 2 කියලා ගණන් කරන්න නැත්තේ කියලා අපි මුලද පුරුදු වුණානේ අතේ ඇඟිලි ගණන් කොහොමද ගන්න ඕනේ කීයද තියෙන්නේ නේද ඉලක්කම කියද්දී ඇඟිලි පෙන්න ඇඟිලි පෙන්නද ඉලක්කම කියන්නේ ආ පුරුදු වුණ නිසා තමයි ඔන්න දරුවනේ ඔන්න ලේසියෙන්ම මේ තැනට එන්න හැකියාව ලැබුණේ හොඳයි. එහෙනම් දැන් ඔන්න අඩු කිරීම රූප භාවිතා කරලා ද්‍රව්‍ය භාවිතා කරලා ඒ වගේ ඉලක්කම් භාවිතා කරලා අපි අඩු කිරීම කරා. ඔන්න අඩු කිරීමේ තවත් එක පියවරක් අපි ඉස්සරහට යන්නයි දැන් සූදානම් වෙන්නේ. හොඳට ඔන්න අපි බලාගෙන ඉන්න ළමයි එක පාරින්ම මේ වැඩේ අල්ල ගන්නවා. එහෙනම් ටීචර් දැන් මැජික් කරන්න යන්නේ. මැජික් එකක් කරන්න යන්නේ. ඔන්න බලන්න. හා දැන් බලන්න බලන්න මෙතන කීයක් තියෙනවද කියලා කීයක් තියෙනවද මෙතන ආ 1 2 3 4 4ක් තියෙනවා නේද හරි ඔන්න S2 වහගන්නකො චුට්ටකට S2 වහගන්න බලන්න ඔන්න වහගන්න ඕන අද්දකේ S2 වහගන්න බලන්න හා දැන් S හරින්න දැන් කීයද තියෙන්නේ 2යි එහෙනම් දැන් අඩු උනේ කීයක්ද ටීචර් හංග ගත්තේ නැත්නම් මෙවට වැඩනේ කීයක්ද කියලා කොහොමද හොයාගන්නේ ආ මුලින් තිබුණ 4ක් දැන් තියෙන්නේ 2යි එහෙනම් මෙවට වැඩලා තියෙන්නේ කීයයි කීයයිද 3යි 4යි නේද 3යි 4යි තමයි පුතේ ඔන්න මෙවට වැඩලා තියෙන්නේ අපේ ළඟින් එහෙනම් ඔන්න අපි දැනගන්නවා මුලින්ම 4ක් තිබ්බා දැන් තියෙන්නේ 2යි එහෙනම් ටීචර් ගත්තේ මෙවට වැඩනේ 3 වෙනි එකයි 4 වෙනි එකයි එහෙනම් මෙවට වැඩනේ කීයක්ද දෙකයි නේද පුතේ හරි හොඳයි ඔන්න ආයමත් මැජික් එකක් කරමු ඔන්න බලන්න දැන් බලන්න ටීචර් ගැතේ කීයක් තියෙනවද කියලා කීයක් තියෙනවද ආ 1 2 දෙකක් තියෙනවා හරි S2 වහගන්න බලන්න ටග් ගාල මැජික් එකක් පෙන්වන්න හරි S2 වහගත්තා හා දැන් තියෙන්නේ කීයද දැන් තියෙන්නේ 1යි හරි වැඩේ එහෙනම් කීයක් හරි නැති වෙලානේ ඉස්සලා මීට වඩා තිබුණානේ එහෙනම් නැති වෙච්ච ගණන් අපි කොහොමද හොයාගන්නේ මෙතන තියෙනවා එකක් එහෙනම් දෙකයි නැතිබ්බේ ආ එකේ ඉඳන් දෙක කියන තව එකයි ඕනේ එහෙනම් එකක් තමයි මෙතන වැටලා තියෙන්නේ තේරුණාද තේරුණාද ආ ඕ තේරුණා හරි ඔන්න ආයෙ මැජික් එකක් බලමු බලන්න අපි දැන් බලන්න කීයද තියෙන්නේ කියලා කීචදාව හරි දැන් S2 අරගෙන ඔන්න බලා ගන්න ආ ඊට පස්සේ තමයි S වහගන්නේ අපි හා දැන් කීයක් තියෙනවද බලමු බලන්න 1 2 3 4 5 5ක් තියෙනවා හරි S2 වහගන්නකෝ S2 වහගන්නකෝ මැජික් එකක් කරන්න හරි දැන් S අරින්න බලන්න මොකද වෙලා තියෙන්නේ දැන් තියෙන එකයිනේ ආ කලින් වන කීයක් තිබුණද 5ක් තිබුණා හැබැයි දැන් තියෙන්නේ 1යි එහෙනම් කීයක් නැති වෙලාද කීයක් නැති වෙලාද
එක දෙක තුන හතර හතරක්ම නැති වෙලා දැන් තියෙන මේ එක විතරයිනේ එක්කෙනා විතරනේ ඉන්නේ නේද මේ හතර දෙනාම තමයි ඔන්න එහෙනම් නැති වෙලා තියෙන්නේ හොඳයි අයවත් මැජික් එකක් කරමු බලන්න ඔන්න දැන් ඔන්න ඔයාලා මන් දිහා බලා ගන්න ඕන හරි ඔන්න දැන් තියෙනවා එක දෙක තුන හතර පහ හය ඔන්න හයක් තියෙනවා හරි ඇස් දෙක වහ ගන්නකෝ දෙකයි නැති උනේ නේද අපි ඇඟිලි වලින් බලමු මේක හයක් ඔන්න තිබුණා හැබැයි දැන් තියෙන්නේ මේ දෙක විතරයි එහෙනම් කීයක් නැති වුණාද දැන් තියෙන්නේ හතරක් නේද මොකද 1 2 3 4 හරි හතරක් තියෙනවා එහෙනම් කීයක් නැති වෙලාද නැති වෙලා තියෙන්නේ මෙන්න මේ දෙක නේද හොඳයි ඔන්න එහෙමනම් මේක ගැටළු වලදී මෙන්න මේ විදිහට පොතේ හොඳට බලාගමු අපි ඔන්න බලන්නකෝ දැන් අඩු කිරීමම තමයි ඔන්න ඔක්කොම තියනවා තුනක් අර අපි මැජික් කරේ අඩු වෙන්නේ කීයද කියලා දන්නේ නැහැ හැබැයි දැන් තියනවා දෙකක් හරිද මුලින්ම තුනක් තිබුණා හැබැයි ඔන්න අර S2 වහගත්ත වෙලාවේ කීයක් හරි නැති වෙලා දැන් තියෙන දෙකයි අපි දැන් කොහොමද මේක හදාගන්නේ අපිට ලේසි ක්‍රම ගොඩක් තියෙනවා හදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා අපි බලමු මේ මොනවද කියලා තුන් දෙනෙක් ඉන්නවා හරි 1 2 3 ඒකෙන් දැන් ඉන්නේ දෙන්නයිනේ මේ දෙන්න විතරයි ඉන්නේ එහෙනම් නැති වෙලා තියෙන කීයද කියලා ඔන්න අපිට මෙතනින් හිතා ගන්න පුළුවන් ඇඟිලි වලින් ගන්න අමාරු දරුවෙක් ඉන්නවා නම් මේ පැත්තෙන් ඇඳගමු අපි ඔන්න 1 2 3 තුන් දෙනෙක් හිටියා හැබැයි දැන් ඉන්නේ මේ දෙන්න විතරයි ඔන්න ඉන්නේ මේ දෙන්න විතරයි එහෙනම් නැති වෙලා තියෙන පත්තිය ඔන්න මේ පැත්තේ එනවා කී දෙනාද කියලා නැති වෙන්නේ එක්කෙනා එහෙම නැත්නම් අපි ළමයි අදමු මේකට ඔන්න කෝටි බබාලා හානි 1 2 3 ඔන්න තුන් දෙනෙක් ඉන්නවා හරි හැබැයි මේ තුන් දෙනාගෙන් දැන් ඉන්නේ දෙන්නයි එක මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මේ දෙන්න ඉන්නවා එහෙනම් නැති වෙලා තියෙන කී දෙනෙක්ද නැති වෙලා තියෙන්නේ එක්කෙනයි නේද ඔන්න එක්කෙනෙක් තුන්වෙනියට තමයි වෙච්ච දෙයක් නැතුව ගිහින් තියෙන්නේ හරි එක්කෙනෙක් නැති වුණා හරි හොඳද එහෙමනම් අපිට මේ විදිහට පොතේ මෙතනින් උත්තරේ හදාගන්න හැකියාව තියෙනවා හොඳයි අපි ඒවයි ගැන කීයක් ඉස්සලා බලමු බලන්න ඔන්න තේජිකන හතර අඩු කිරීම හේස්තනක් සමානයි එකයි හතර දෙනෙක් හිටියා හතර දෙනෙක් හිටියා හැබැයි දැන් ඉන්නේ එක්කෙනා එක්කෙනෙක් විතරයි දැන් ඉන්නේ එහෙනම් කී දෙනෙක් නැති වෙලා තියෙන්නේ අපි ඔන්න හොයා ගන්නවා කී දෙනෙක් නැති වුනේ කියලා හරි තව එකක් බලමු ඔන්න හය දෙනෙක් ඉඳලා කී දෙනෙක් හරි නැති වෙලා දැන් ඉන්නවා හතර දෙනෙක් හොඳද ඔන්න අට දෙනෙක් ඉඳලා කී දෙනෙක් හරි නැති වෙලා දැන් ඉන්නවා හය දෙනෙක් හරි තවත් ලේසි ක්‍රමයක් වෙන පුතාලට කියලා දෙන්නම් බලා ගන්නකො තවත් එක ලේසි ක්‍රමයක් තියෙනවා අපි බලමු ඒ ක්‍රමය මොකද්ද කියලා දැන් බලන්නකො පොතේ තුන් දෙනෙක් ඉඳලා දැන් ඉන්නේ දෙන්න එහෙනම් දෙවෙනියගේ ඉඳලා තුන කියලා එකක් ඉස්සරහට ගියම තුන හම්බ වෙනවා තුන්ගෙනියම හම්බ වෙනවා නේද ඔන්න එතනත් උත්තරේ ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා ඔන්න හතර දෙනෙක් ඉඳලා දැන් ඉන්නේ එක්කෙනායි එහෙනම් එක්කෙනා නම් ඉන්නේ 2 3 4 හතර දෙනෙක් හිටියා ඔක්කොමලා එතන ඉඳන් 2 3 4 කියලා අපි ඉස්සරහට ගණන් කරාම මෙතෙන්ට ඉන්නේ කී දෙනෙක්ද කියලා අපිට උත්තරේ හොයාගන්න ලේසි වෙනවා ඒ වගේම තමයි මෙතන ඉන්න හතර දෙනෙක් හය දෙනෙක් ඉඳලා තියෙනවා ඔක්කොමලා එහෙනම් හතර ඉඳ පහ හය එහෙනම් ගිය ගාන එතකොට මෙතෙන්ට එනවා පොතේ අපිට ඒ ඕනම ක්‍රමයක් භාවිතා කරලා එතන උත්තරේ හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට කැමති ලේසි ක්‍රමය මොකද්ද ඒ ක්‍රමය භාවිතා කරන්න
අපේ දෙමාපිය හුරු කරන්න ඕන. හරි. එහෙනම් හදමු බලන්න. ඔන්න නරුවනේ අපිට අඩු කිරීමේ ගැටලු කීපයක්ම තමයි තියෙන්නේ. හැබැයි හිස්තන තියෙන්නේ කොහෙද කියලා අපි පොඩ්ඩක් අවධානයෙන් බලන්න ඕන. අපි කලින් කරපු ක්‍රමයට මේ ක්‍රමය ඔන්න හරියන්නේ නැහැ. නේද? ආ අඩු කිරීමක් මො තමයි තියෙන්නේ. හැබැයි ඔන්න සංකල්පේ තේරුම් ගන්න ඕන, පැහැදිලි කර ගන්න ඕන, අවබෝධ කර ගන්න ඕමනා වෙනවා. හොඳයි. ඔන්න එහෙමනම් අපිට කියනවා හතරක් තියෙනවලු. හතරෙන් අඩු වෙන්නේ කීයද කියලා දන්න හැබැයි හැබැයි දැන් තියෙන්නේ එකයිලු. දැන් තියෙන්නේ එකයි. එහෙනම් 2 3 4 මේ එක්කෙනාගේ ඉඳන් 2 3 4 මේ එක්කෙනා ළඟට යනකම් කට්ටිය තමයි නැති වෙලා තියෙන්නේ නේද? ආ එහෙනම් ඔන්න අපිට උත්තරේ කීයද කියලා එහෙම හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔක්කොම හිටිය හතර දෙනෙන් 1 2 3 4යි. හැබැයි දැන් ඉන්නේ ඔන්න එක්කෙනා. එහෙනම් 1 2 3 මේ තුන්දෙනා තමයි නැති වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ එක්කෙනානුනේ. නේද? ආ එහෙම හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ලේසිම ක්‍රමයක් තියෙනවා. හතරෙන් එකක් අඩු කරලා මෙතන උත්තරේ ගන්න පුළුවන්. ඒ ක්‍රමෙත් හරි. හැබැයි ඉතින් මෙච්ච දේ මොකද්ද කියලා කියන්න දැනගෙන ඉන්නත් ඕනේ තමයි. නේද? ඒ නිසා උනේ මොකද්ද කියලා දැනගන්න සංකල්පය පැහැදිලි කරගන්න ඕන. හතර දෙනෙක් හිටියා, දැන් ඉන්නේ එක්කෙනා. එහෙනම් 2යි 3යි 4යි තමයි නැත්තේ. එහෙම නැත්නම් හතර දෙනෙක් හිටියා, දැන් ඉන්නේ එක්කෙනා. ඒ එක්කෙනා විතරක් ඔන්න අපි අයින් කරනවා. ඒතර නැති උනේ කියදලා තුන් දෙනෙක්. ආ ඔන්න ඒ විදිහට පොතේ උත්තරේ අපි හදාගත්තේ කොහොමද කියන එක අපේ ළමයිගේ අවබෝධයේ තියෙන්න ඕන. හරි. ඊළඟට අපිට කියනවා 6 දෙනෙක් හිටියද දැන් ඉන්නේ 4 දෙනාලු. එහෙනම් 5 වෙනියයි 6 වෙනියයි තමයි කොයි හරි ගිහින් තියෙන්නේ නේද රවුම? ආ 4 දෙනෙක් ඉන්නවලු දැන්. හැබැයි 6 දෙනෙක් ඉඳලා 4 දෙනා 5 6. එහෙනම් ඔන්න 6 වෙනිය දක්වා ගණන් කරද්දි මෙතන උත්තරේ එනවා. එහෙමත් නැත්නම් අපි කරන්නේ 6 දෙනෙක් හිටියානේ. 1 2 3 4 5 6. ඒකෙන් දැන් ඉන්නේ ඔන්න 1 2 3 4 මේ 4 දෙනා විතරයි. එහෙනම් ගිහින් තියෙන කීයද නැද්ද? එතනත් අපිට දෙන්නයි කියලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගන්න වැංගිලි 6ක්. ඒකෙන් 4 දෙනෙක් තමයි දැන් ඉන්නේ. 1 2 3 4. එහෙනම් නැති වෙච්ච දෙන්න තමයි මේ පුතේ හම්බ වුණේ අපිට. එයා අපි මෙන්න මෙතන මෙහෙම ලියා ගන්න. හරි 2. ඊළඟට බලමු අපි 4 දෙනෙක් ඉඳලා දැන් ඉන්නේ 6 දෙනාලු. ආ අපිට අර ගණන් කරන්න ගත දේවල් වලින් ඒ වගේ ගන්න පුළුවන්. ඔන්න 8 දෙනෙක් ඉඳලා තියෙනවා. 1 2 3 4 5 6 7 8. හරි 8යි. ඔන්න මේ 8 දෙනාගෙන් දැන් ඉන්නේ 6යිනේ. 1 2 3 4 5 6. දැන් ඉන්නේ 6යි. එහෙනම් නැති උනේ කීයද නේද? මෙන්න නැති වෙච්ච කට්ටිය දෙන්නයි. මේ කැමති ක්‍රමයකට පුතේ අපිට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා අපේ දරුවෝ දෙමාපියත් එක්ක එකතු වෙලා. මේ කියපු සංකල්ප කීපයේ එක විදියක් වඩා ලේසිම පහසුම එක ක්‍රමයක් භාවිතා කරලා ඔන්න මේ මැද්ද තිස්සනක් ආවොතින් උත්තරේ ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. හොඳයි.